ශේෂාධිකරණයේ නඩු තීන්දුව බොහෝ අය පෙන්වන්න හදනවා මේ ආණ්ඩුවට පරාජයක් කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. මේ 19 වෙනි සංශෝධනයේ පිළිබඳ නඩු තීන්දුව එයින් ඉඩකඩ ලැබෙනවා අනාගතයේදී විධායක ජනාධිපති ක්‍රමයේ සම්පූර්ණයෙන්ම උනත් අහෝසි කිරීම. මේක චෝදනාවක් තියෙනවා මේ රනිල් වික්‍රමසිංහට ඕන විදිහට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදිලා තියෙනවා කියලා. රනිල් වික්‍රමසිංහ හැමදාම අගමැතිලා ඉන්නේ නැහැ. ඊළඟ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයෙක් පත් වුණොත් මැතිවරණයෙන් පසු දැන් වාමාංශික යන් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැතිවරයෙක් එනවා නම් අපි ඉතාමත්ම සතුටු වෙනවා. අපි කියන්නේ මොන පක්ෂයෙන් අගමැතිවරයෙක් ආවත් ඔහුට අත්නොමතික බලතල දෙන්න බෑ. ඉතාමත්ම ඉක්මනින් මැතිවරණයක් තියන්න එක්සත් ජාතික පක්ෂයට ලොකු කුලප්පුවක් තියෙනවා. අපිට නම් එහෙම කුලප්පුවක් නෑ. අපිට දින 100 150ට වුණාට කමක් නෑ. මම දැක නිශාන්ත වර්ණසිංහ මහත්තයා කියනවා මේ ඒගොල්ලෝ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා විධායක ජනාධිපති ධූරය අත්හරින්න ප්‍රතිඥා දුන්නේ නැහැ කියනවා. ඔය ඉතින් විධායක ජනාධිපති ධූරය අත්හරින්න ඒගොල්ලන්ට ප්‍රතිඥා දුන්නද දන්නේ නැහැ. හැබැයි ජනතාවට ප්‍රතිඥා දුන්නා. මොකද හෙළවුරුමේ පස්සේ තමයි මේ ජනතා බලවේගයට එකතු වුනේ. ඒගොල්ලෝ මේ දුවන වාහනයකට තමයි එල්ලුනේ. දැන් මේ එල්ලිච්ච වාහනේ සුක්කාන මතට ගන්න හදනවා ජාතික හෙළවුරුමේ. පාටලි චම්පි කරනවා. මේ එයාගේ න්‍යාය පත්‍රයට අනුව මේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය හසුරවන්න උත්සාහ කරනවා. මේකට තමයි අපි විරුද්ධ.